කාරණා ගන්නවක් තියෙනවා කතා කරන්න. පළවෙනියෙන් ඇත්තරම මේ ක්‍රියාදාමය තුළ අපිට කියන්න තියෙන්නේ මේ මාර්ගගත පිළිබඳව ආපු මේ ඔන්ලයින් බිල් එක සම්බන්ධව අපි දිගින් දිගටම කතා කරා. ඒකට ගෙනාපු ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති කිව්ලා කියනවා මේකට අපි 40ක් සංශෝධන දිනවා කියලා. ඊට පස්සේ මේ ටික අරන් එනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට අරන් ආපුවා අපි කියනවා මෙතන සුමන්දිරන් මැතිතුමා නැගිටලා 13ක් තියනවා කියලා මේකට ඇතුළත් වෙලා නැති. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ අපි ඩිරන්ඩරස් මැතිතුමාට ගිහිල්ලා කතා කරමු ඩිරන්ඩරස් මැතිතුමා මට ඇවිල්ලා කිව්වා මේකට අනුමැතිය දීලා තියනවා කියලා. හැබැයි සාමාන්‍යයෙන් මට ජයන්ත අපේ මන්ත්‍රීතුමා කතා කරපු එකත් එක්ක කතා කරන්න ලැබීම හොඳයි. මොකද මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි ඒ සංශෝධන පිළිබඳව තිබුණා නම් ඒක මේ හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේම මේසුවට තියන්න ඕනේ. මේක ගැන තමයි අපි කතානායකට දිගින් දිගටම පොයින්ට් අවෝඩ් කියලා කතා කරේ. හැබැයි කතානායකතුමා පැත්ත බලාදක අපි දිහා බැලුවේ නැහැ. අර පැත්තේ ආණ්ඩුවේ ටික කතා කරලා නිකන් හිටියා. පාර්ලිමේන්තුවේ කතානායකිනේ දෙපැත්තම සමන් දෙන්නේ. ස්වාධීනත්වය. මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නකොට එතුමාගේ අයියා පත් කරා කතානායක විදිහට හැබැයි එතුමාවත් මේ විදිහට මම ගෞරවත්වයක් ඇතුව කියන්නේ එතුමාවත් මේ විදිහට කටයුතු කරුවේ නැහැ. එතුමා ඊට වැඩිය කොන්දක් ඇතුව කටයුතු කරා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියටද හිටියා. අනුර බණ්ඩාරනායක මැතිතුමා. තමන්ගේ අක්කව අක්කයි කියලා එහෙම කරුවේ නැහැ එතුමා. ඒක අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් අද මේ පළත් ගේන පළත්වල හැම එකකම දැන් කැබිනට් මණ්ඩලේ ගියා දැන් මේ මේක ඔන්ලයින් පරත සම්මත කරලා ඉවර වෙලා කැබිනට් මණ්ඩලේ ඊට පස්සේ දැන් කියනවා තව 19ක් දිනවල ඒගොල්ලන්ට තව යෝජනා ගේන්නේ මේ කැබිනට් මේ මේවා පරත් හදලා දැන් පරත් නිකන් හුන්නක් වෙලා තින්නේ. මොකද හේතුව ඒ වගේ තියෙනවා හොයාගන්න බෑ. එතනින් එකක් ගේනවා තව යෝජනාවක් ගේනවා තව සංශෝධනයක් ගේනවා. මේක මහා විශාල ප්‍රශ්නයක්. මේ තමුන්නාසයට අපි කියන්නේ වෙන එකක් නෙමෙයි මේ රටේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. හදිසිය තමුන්නාසයට පරත් ගේන්න ඕනේ කියලා මේක අර අච්චු ගාලා දානවා වගේ දවස් ගානේ පරත් ගියලා සම්මත කරනවා. සාකච්ඡාවක් නැහැ, කතාවක් නැහැ, ඉඩක් නැහැ කතා කරන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ වගේම අනික් කාරණේ තමයි ඊළඟට අද මේ කතානායකවරේ පත් කරන්නේ ඇයි? කතානායකවරේ පත් කරන්නේ ස්වාධීනත්ව වෙනුවෙන්. කවුරුත් වෙනුවෙන් වැඩ කරන්න නෙමෙයි. මේ පොලිස් මැතිතුමා පත් කරන බොහොම පැහැදිලිව එතුමා කියනවා. ඒ අනුව ඔබතුමන් විසින් ඉදිරිපත් කරන නිර්දේශය අනුමත කිරීම හෝ අනුමත නොකිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ව්‍යවස්ථා 4ක ව්‍යවස්ථා දක්වා ඇති පරිදි ආම සමාජිකයන් පස් දිනකින් සනාත නොකරන ලදී. සනාත කෙරුවේ නැහැ කියලා එතුමා කියනවා. සනාත කෙරුවේ නැත්නම් ඡන්දය දෙන්න තිබුණා එතන. සනාත නොකරන ලදී කියලා ලියුමක් කරලා එතුමා තැපෑලෙන් ඡන්ද දෙනවා මේ පොලිස් මැතිතුමා පත් කරන. අපිට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා. මේකෙන් එතුමාට හොඳ නැහැ මේ වැඩේ. ඒ නිසා මම කියන්න කැමති ඒ විතරක් නෙමෙයි. ජනාධිපතිතුමා විසින් කතානායකතුමාගේ පුත්‍රයව පත් කරනවා නැෂනල් ලොටරිස් බෝඩ් එකේ සභාපතිවරයා විදියට. දැන් මේවා තමයි ප්‍රශ්න. කවදාවත් කතානායකවරයෙක්ගේ පුතෙක්ව කොහටවත් කරන්නේ නැහනේ. අපි අපි අඩුම තරමේ ගිහිල්ලා කොහේද කොමිටි කරත් ඉඳ ගන්න නැහැ ඒගොල්ලෝ. ඒ තරම් ස්වාධීන ඒගොල්ලෝ කල්පනා කරා. අපිත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් මේක හිටියා. හැබැයි මෙහෙම කතානායකවරු අපි දැක්කේ නැහනේ. මට එතුමාත් එක්ක පුද්ගලික තරහක් වෛරයක් නැහැ. මාත් එක්ක ඉතාම හොඳ හොඳින් කටයුතු කරන කතානායකතුමා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමා දැනගන්න ඕනේ මේ උදේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ නැගිටින නැගිටින හැම ක්‍රියාවලියකදීම අපි දකින්න දේ තමයි එතුමාගේ පක්ෂපාතීභාවය සඳහන් වෙලා තියෙනවා. දැන් ඒකට ගිහිල්ලත් කරු මුලාසන මන්ත්‍රීතුමනි දැන් NL ජාතික ලොතරැයි මණ්ඩලේ ඒකට ගිහිල්ලා දැන් ඒගොල්ලන්ගේ ඔන්ලයින් සිස්ටම් එක විශේෂයෙන්ම account සිස්ටම් එක වෙනස් කරන්න මේ සභාපතිතුමා විසින් කෝටි 29ක අනුමැතියක් දීලා තියෙනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියක් දීලා තියෙනවා PBSS group කියලා ආයතනයක. දැන් කෝටි 29ක් කරනවාද ඔන්ලයින් සිස්ටම් එක මේ account සිස්ටම් එක වෙනස් කරා. කෝටියකින් නැත්නම් ලක්ෂ 50කින් 60කින් 100කින් මේක කරන්න පුළුවන්. කෝටි 29ක්. එතන මේ කෝටි 29ක් මේ account සිස්ටම් එක වෙනස් කරන්න මේ ජාතික ලොතරැයි මණ්ඩලයට දීලා තියෙනවා. අද ඒක අස්සම් කරන්නේ නැහැ. ඒකේ ඉන්න මූල නිලධාරියා. ਉਹ කැමති නැහැ. ਉਹ කියනවා මේක වැරදි මේ කරන ක්‍රියාදාමය කියලා. හැබැයි මේවා සිද්ධ වෙන්න අනිත් පැත්තෙන් ක්‍රියාදාමයේ සිද්ධ වෙනකොට එයා වහන්න මේ වගේ මං තව මට වෙලා තියෙනවා නම් මං කියන්නම් මේක තව දිගාරින්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් එක එක කරන්න මඩ ගහන්න මං සූදානම් නැහැ. ඒ නිසා මං කියන්න කැමති මේ සාධාරණත්වයේ නවත තමන්ගේ විශේෂභාවය දෙන ප්‍රධාන ස්ථානයේ ඉඳලා මේ වගේ වැරදි කරනකොට තමයි අපිට ඒක ඉවසන්නේ නැත්තේ. ඒ නිසා
mama itu mana bohong, gawuran kira apa ini parah di ini pulau api dana mereka parah di mana kira, hebei, parah tuh nanti, mei tiennya, yatar dia, mei katanya itu mau aja, apak sebati bawa pilihan doa yatar dia, tamai mei parlimen teh, pau kia dawas dekat tuh nema, mulu mei pilihan tuh nema parlimen tuh atuh, ini sah, ini kawahannya, itu mau aja sejarah se, itu mau horangan kelana, aku api pilihan itu mau horangan kelana, apa pun kelana kira, ya aku mau hari, api katakan nih, itu mau aja, sejarah se, ini mei, wartawan ini sah, ini Kabupaten Binali namanya kalah Garu mulai sana udah mantep tuh